ගරුකටයුතු නායක හාමුදුරන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්වෙන්නුවර ශ්‍රී ලංකාරාමේ මාස ගණනාවක ඉඳලා පවත්වාගෙන යන ලබන ඒ දහම් වැඩසටහනේ වෙනදා වගේම අද දවසේත් මේ භාවනා සම්බන්ධව පැහැදිලි කිරීම ඒ වගේම ප්‍රායෝගිකව සතිපට්ඨාන භාවනාවක් පුරුදු කරන අයට තියෙන දහම් ගැටලු සාකච්ඡා කිරීමත් මේ දවසට යොදාගෙන තියෙනවා. අපි මේ දේශනා මාලාව තුළම සතර සතිපට්ඨාන සම්බන්ධව පැහැදිලි කරගෙන ආවා. එයින් ගිය සතිය වෙනකොට චිත්තානුපස්සනාවේ ඒ විමුක්ති සිතට පාක්ෂික ධර්මවන බෝධිපාක්ෂික ධර්ම සාකච්ඡා කරන්න ආරම්භ කරලා පැහැදිලි කරා තරමද්දුරට. මේ බෝධිපාක්ෂික ධර්ම හැම වෙලේම මතක තියාගන්න ඕනේ මේ විමුක්ති සිත සංසාර විමුක්තියට පාක්ෂික ධර්මයි. මේ බෝධිපාක්ෂික ධර්ම 37 නම් කරන්න මේ පින්වතුන්ට මීට සති දෙකකට ඉස්සෙල්ලා පැහැදිලි කරලා දුන්නා නම් කරලා දෙන්න. ඒ වගේම මේ බෝධිපාක්ෂික ධර්ම වල වටිනාකම දැන් සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නවා ශ්‍රද්ධාව මේ නිවන් දකින්න අත්‍යවශ්‍ය ධර්මයක්. නමුත් ශ්‍රද්ධාව නෙමෙයි බෝධිපාක්ෂික ධර්මය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා මම පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම ප්‍රඥාව නිවන් දකින්න අවශ්‍ය කරන ධම්මයක්. නමුත් ප්‍රඥාව නෙමෙයි බෝධිපාක්ෂික ධර්මය. ප්‍රඥා ඉන්ද්‍රිය හෝ ප්‍රඥා බලය ධම්මවිජ්ජේ සම්බොජ්ජංගි. මේ ආදි වශයෙන් බෝධිපාක්ෂික වෙන්නේ මේ චෛතසික ධර්ම යම්කිසි සංවර්ධනයකට ලක්වීමයි. එහෙනම් මේ සතිපට්ඨානය වැඩිවීමෙන් සිදුවෙන්නේ අපි ළඟ තියෙන මේ කුසල ධර්මයන් වන ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ කුසල පාක්ෂික ධර්මතා ටික. සමහර ඒවා කුසල විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැති දැනුත් තියෙනවා. කුසල පාක්ෂික ධර්ම ටික බුදුහාමුදුරන්ට ඕන විදිහට විමුක්ති සිත ලබා දෙන්න සුදුසු පරිදි සකස් වීමක් තමයි සිදු වෙන්නේ. දැන් මේ ගැන පැහැදිලි කරන්න කලින් දැන් බෝධිපාක්ෂික ධර්මවල මුල්ම කාණ්ඩයට අයත් වෙන්නේ සතර සතිපට්ඨානයි. කායానుපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තానుපස්සනාව, ධම්මානුපස්සනාව. ඒ වගේම දෙවෙනි කාණ්ඩයට අයත් වෙන්නේ නැත්නම් 4 5 6 7 8 5 6 7 8 කියන බෝධිපාක්ෂික ධර්ම 4 සතර සම්‍යප්ප්‍රධාන වීර්යයයි. දැන් අපිට මේ සතර සම්‍යප්ප්‍රධාන වීර්ය වෙනත් තැනකදී ලැබෙන ධර්මයි. සම්මා වායාමයේ කියන එක සතර සම්‍යප්ප්‍රධාන වීර්ය ආර්ය අෂ්ටාංග මාර්ගයේදී. මෙතෙන්දිත් සම්මා වායාමයේ තමයි බෝධිපාක්ෂික ධර්මවලදී. නමුත් සම්මා වායාමයේ තියෙන තැන සම්මා වායාමයේ ගුණ සමත භාවනාවත් තුළ දකින්න හම්බෙනවා. ඒ වගේම සමත භාවනාව තුළ කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ සම්මා සතියේ ගුණ. ඒ වගේම සමත භාවනාවත් තුළ තියෙන සමාධියක් දියුණු වෙච්ච සමාධියක් සම්මා සමාධි විදිහටත් බුදුහාමුදුරු පෙන්නනවා. දැන් මේ කාරණා තුන ගත්තොත් වායාම, සති, සමාධි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසාන අංග තුනයි. මේ පින්වතුන් ඒක දන්නවා. දැන් බෝධිපාක්ෂික ධර්ම 37 ගොඩනගෙනකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසාන අංග තුනෙන් දෙකක් අරන් තියෙනවා මූලිකව. එකක් මුලටම අරන් තියෙන්නේ සම්මා සති 7 වෙනි අංගය. ඊළඟට දෙවනුව අරන් තියෙන්නේ සම්මා වායාම 6 වෙනි අංගය.
නමුත් සම්මා සමාධි කියන එක මෙතෙන්දී අන්තර්ගත නොකර බුදුහාමුදුරුව ඒ වෙනුවෙන් පැහැදිලි කරනවා සම්මා සමාධිය තුල එහෙනම් ගොඩාක් කර්ම ඇතුළත් වෙනවා. දැන් පැහැදිලිවම මුල්ම බෝධිපාක්ෂික ධර්ම කරුණු හතරයි දෙවනි බෝධිපාක්ෂික ධර්ම කරුණු හතරයි එකහොව කරපුවාම ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්මා වායාමයේ හා සම්මා සතියට අන්තර්ගතයි. නමුත් ඊගා බෝධිපාක්ෂික ධර්ම දැන් සතර ඉද්ධිපාද පංච බල පංච ඉන්ද්‍රිය පංච බල සත්ව බොජ්ජංගාදී බෝධිපාක්ෂික ධර්ම එතකොට සම්මා වායාමය තුලත් අන්තර්ගත නැහැ සම්මා සතිය තුලත් අන්තර්ගත නැහැ එහෙනම් මේ මේ ටික මොන කොහෙද තියෙන්න ඕනේ මේවා මේ තවදුරටත් සම්මා සමාධිය ගැන වැඩිමනත් කරුණු පැහැදිලි කිරීම මේ සම්මා සමාධිය ගැන මෙහිම කරුණු බෝධිපාක්ෂික ධර්ම විස්තර කිරීමේ මේ විස්තර කිරීමේදී පමණයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දීලා තියෙන්නේ දැන් සම්මා වායාමයේයි සම්මා සතියයි මුල්ම බෝධිපාක්ෂික ධර්ම අට වෙනවා දැන් ඊළඟට තියෙන බෝධිපාක්ෂික ධර්ම ඇත්තටම මේ සමාධියේ ලක්ෂණයි පැහැදිලිව කියන්නේ දැන් එහෙමනම් දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ බෝධිසත්වයන්ගේ ගුරුවරු ගත්තම මේ ඒ ගුරුවරු සමාධියක් වැඩුවා ඒ රූපාවචර සමාධිය අරූපාවචර සමාධිය ඒ ඔක්කොම කාමාවචර භූමියෙන් අහක් වෙච්චා දැන් එතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කොයි වෙලේකවත් අරූපාවචර සමාධි සමාධිය සම්මා සමාධිය විදිහට සම්මා සමාධියේ තියෙන ලක්ෂණ එකට සම කරන්නේ අරූපාවචර සමාධිය රූපාවචර ධ්‍යාන හතර සම්මා සමාධි කියලා සූත්‍ර පිටකයේ හැමතැනම තියෙනවා දැන් මෙතන ගැටලුවක් තියෙනවා බෝධිපාක්ෂික ධර්මවල සම්මා සමාධිය වලට එන අන්තර්ගතයි මෙන්න මේ කාරණා ඔක්කොම අයත් වෙන්න ඕනේ සම්මා සමාධි කියන එකටයි මොනවද සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග මෙතන ගත්තොත් කර්ම කීයක් තියෙද කියලා බැලුවම මුලින්ම සතර ඉද්ධිපාද වල තියෙන බෝධිපාක්ෂික ධර්ම කර්ම හතරක් පංච ඉන්ද්‍රිය වල තියෙන පහ. එතකොට 4යි 5යි 9යි. ඒ වගේම පංච බල වල තියෙනවා පහ. 9යි 5යි 14යි. සත්ත බොජ්ජංග වල තියෙනවා 7ක්. එතකොට 14ට 7ක් එකතු කරන්න. 21ක්. එහෙනම් කවුරු හරි මේ සම්මා සමාධිය හරියට බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මා සමාධියේ ලක්ෂණ මොනවද කියලා හොයන්න ගියොත් ඒ ලක්ෂණ 27ක් තියෙන්න ඕනේ 27ක් සම්පූර්ණ කාරණා ධර්මතා 27ක් සම්පූර්ණ වී 21ක් සම්පූර්ණ වීමෙන් 27 නෙමෙයි 21ක් සම්පූර්ණ වීමෙන් තමයි සම්මා සමාධිය කියන එක එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මා සමාධිය ලැබෙන්නේ තව දෙයක් මෙතෙන්දී ඉගෙන ගන්න ඕනේ. දැන් බුද්ධ දේශනා බුදුහා බෝධිසත්වයේ බුද්ධත්වයේ අවබෝධ කරගෙන මේ නිවන් අවබෝධ වෙන සංසාර විමුක්තිය ලැබෙන්න දුක නැති නැත්නම් ධිට්ඨිය තුල චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය හතර අන්තර්ගත වෙන ධිට්ඨිය ලබා ගන්න එක. ටිකින් කියනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න එක. මේක තමයි විමුක්ති සිතේ කාර්යභාරය. එතකොට විමුක්ති සිත තුල තියෙන්නේ මොනවද? එක්ක චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. එහෙම කිව්වත් හරිය විමුක්ති සිතට. විමුක්ති සිත තියෙන පහළ වෙන ධිට්ඨිය මොකද්ද? ලෝකෝත්තර සම්මා ධිට්ඨිය. එහෙම පැහැදිලි කරත් ධර්මයේ නිවැරදි. විමුක්ති සිත ලැබෙනකොට බෝධිපාක්ෂික ධර්ම කීයක් පාස් කරලා තියෙන්නේ? 29ක් පාස් කරලා තියෙන්නේ. එතකොට ඉබේම අනිත්
ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික සම්මා සංකප්ප වාචා කම්මන්තා ආදී එතන හට ගන්නවා. ඒකින්දා 29ක් සම්පූර්ණ වෙනකොට 30 වෙනි බෝධිපාක්ෂික ධර්මයේ ලැබෙනකොට බෝධිපාක්ෂික ධර්ම 37 මෙයා ළඟ තියෙනවා. මොකද දිට්ඨිය වෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය වුණාම අනිවාර්යයෙන්ම සංකප්ප වාචා කම්මන්තා ආජීව වායාම සති සමාධි ඔක්කොම මේකට සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් මේ කාරණා දිහා බැලුවම එතකොට ධර්මයේ මේ බුදුහාමුදුරුව පෙන්වන සමාධිය තමයි මේ සංසාර විමුක්තිය ලැබෙන සමාධිය. සමාධිය කියන්නේ එතකොට සිතේ තියෙන එකඟකම. සමාධිය කියලා වෙන දෙයක් නැහැ. සිත තුල හටගන්න එකඟකම. දැන් සිත තුල හටගන්න එකඟකමට හතුරු ධර්මයේ තමයි මිද්ද. චෛතසික මට්ටමේ මිද්ද ගතිය. ඒක පස්වෙනි අකුසල් සිතේ ක්‍රියාකාරී ධම්මයක්. තීන මිද්දය කියන්නේ කායිකව හැකිලීම හා චෛතසිකව හැකිලීම කියලා ධර්මයේ පැහැදිලි කරනවා. දැන් එකඟතාවය කියන එක එහෙම එකක් නෙමෙයි. ඒක කුසල පාක්ෂික ධර්මතාවයක්. දැන් මේ සමාධිය මනින්නේ සිතේ එකඟතාවය. දැන් මේ සමාධිය ගැන මොකද්දවත් සමාධිය කියන දන්නේ නැති අයට නින්ද ගියක සමාධිය වෙනවා. සිතේ එකඟතාවයක් තියෙනවා. කිසි වැඩක් කරන්න බෑ. කිසි දෙයක් කරන්න නෑ. ඒකාකාරී ස්වરૂපයක් තියෙනවා. නමුත් නින්ද ගිය තැන මානසිකාරේ නෑ. මානසිකාරේ නැත්නම් එතන යෝනිසෝ මානසිකාරේ තියෙන්න බෑ. දැන් මේ පින්වන්තුන්ට මේ බණ අහනකොට නින්ද ගිහිල්ලා නැත්නම් එක දෙයක් පැහැදිලි මානසිකාරයක් තියෙනවා. මානසිකාරය කියන එක දුර්වල කරන ධම්මේ තමයි ධම්ම තමයි තීන හා තීන ධම්මේ හා මිද්ද ධම්මේ. මේ දෙක එකතු වෙලා තමයි මානසිකාරය අවහොති කරන්නේ. දැන් මානසිකාරයක් නැති තැන යෝනිසෝ මානසිකාරයක් කොහෙත්ම තියෙන්න බෑ. දැන් යෝනිසෝ මානසිකාරය මං ගිය සතිය පැහැදිලි කරා. යෝනිසෝ මානසිකාරය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. මේ බෝධිපාක්ෂික ධර්ම 37 තියෙන තැන තියෙන මානසිකාරය යෝනිසෝ මානසිකාරයයි. එහෙනම් විමුක්ති සිත ලබා දෙන මානසිකාරය යෝනිසෝ මානසිකාරයයි. අනිකුත් සියලුම සිත් ලබා දෙන මානසිකාර ගත්තෝ අයෝනිසෝ මානසිකාරයයි. ඒකෙනුත් නරකම සිත තමයි මිද්ද සිත, හැකලුණු සිත කියන එක මානසිකාරය දුර්වල කරන පිටා. තර් මනසිකාරය දුර්වල වෙනවා කියන්නේ අයෝනිසෝ මනසිකාරයක් නැති වෙලා යනවා. දැන් එහෙම මිනිස්යන්ට මනසිකාරය දුර්වල වෙන සිත මිද්ද සිත තියෙනවා. අනික ඔක්කොම සිත් ටික ගත්තම අයෝනිසෝ මනසිකාරය නිර්මාණය කරපු එක. අයෝනිසෝ මනසිකාරයම සක්‍රීය වෙන එක. දැන් ඊසතිය මම පැහැදිලි කරලා දුන්නා ආලාර කාලාම වැනි ඒ ගුරුවරු රූපාවචර ධානයක ඉන්නකොට තියෙනවා මානසිකාරයක්. නින්ද ගිය තැනක් නෙමෙයි ඒක. නින්ද ගිය තැනක් නෙමෙයි, ශ්‍රී කල්පනාවක් තියෙන තැන, මානසිකාරයක් තියෙන තැන. නමුත් බුදුහාමුදුරගේ ධර්මයේ යෝනිසෝ මානසිකාරය රූපාවචර ධානවල තියෙනවා හෝ අරූපාවචර ධානවල තියෙනවා කියලා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල නැහැ. එහෙම පිළිටන්න බෑ. බැරි වෙලා හරි රූපාවචර ධානයක හෝ අරූපාවචර ධානයක යෝනිසෝ මනසිකාරය තිබුණා නම් පවතිනවා නම් බෝධිසත්වය නෙවෙයි එහෙනම් බුදු වෙන්නේ. ඊට කලින් අය ආලාර කාලම බුදු වෙනවා. මේවා කල්පනා කරන්න ඕනේ. එතකොට අච්චර මහන්සියෙන් ලබා ගන්න අච්චර භාවනා කරලා සියලු දේ අත්හැරලා ලබා ගන්න අරූපාවචර රූපාවචර ධ්‍යාන මට්ටමකවත් අභිඥා කියන ධ්‍යාන වලින් ලබා ගන්න වෙන මනුස්සත්වයේ ඉක්මවපු ගුණ වුණා. ඒ හැමතැනම තියෙන මානසිකාරය අයෝනිසෝ. ඒ කියන්නේ අයෝනිසෝ මානසිකාරය කියන්නේ
සංසාරය හදන මනසිකාරය. දැන් රූපාවචර ධානවල යෝනිසෝ මනසිකාරයේ තිබුණොත් බ්‍රහ්ම ලෝකේ ගිය යන ඔක්කොම බ්‍රහ්ම ලෝකේ ඉන්නේ නිකන් නිවන් දකින්නවා. කවුරුවත් මේ මේ සංසාර විමුක්තිය කියලා සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ නැහැ. ප්‍රඥා ශික්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ ගියාම නිවනක් ලැබෙනවා. මොකද ඒ රූපාවචර ධානවල තියෙනවා නම් යෝනිසෝ මනසිකාරයේ බ්‍රහ්මය තුල අනිවාර්යෙන් යෝනිසෝ මනසිකාරය තියෙනවා. මම නැවත නැවත මේවා කියන්නේ සමහර අයට වයසට යනකොට හිතෙනවා ඉස්සර අපි කරපුවම වයස ගිහිල්ලා කරනකොට එතන මන යෝනිසෝ මනසිකාරය තියෙනවා කියලා. ධර්මානුකූලව හිතලා කල්පනා කරන්න ඕනේ එහෙම යෝනිසෝ මනසිකාරය බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරන්නේ නැහැ කියලා. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය තියෙන තැන තියෙන ධර්ම ටික තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා මම ගිය සතියේ පැහැදිලි කරා. නැවත අද මතක් කරා. මොකද නැත්නම් බෙලක් අයට භාවනා කරන්න ගිහින් එලි දැකලා යෝනිසෝ මනසිකාරය පහළ වෙනවා. එලි දැක්කේ අද ඊයේද? බුදුරැස් දැකලා යෝනිසෝ මනසිකාරය පහළ වෙනවා. මේවා එතකොට ධර්මයේ තේකඟ නැහැ. බෝධිපාක්ෂික ධර්ම නැති තැනක යෝනිසෝ මනසිකාරයක් තියෙන්න බෑ කාටවත්. එහෙනම් මෙතන ප්‍රබල ධර්මයේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන දිග කතාව වෙනුවට කෙටි කතාව තමයි යෝනිසෝ මනසිකාරය. මම ගිය සතියේ පැහැදිලි කරලා දුන්නා. ඒක හින්දා බුදුහාමුදුරුවෝ සෝවාන් වෙන්න සෝතාපට්ටි අංග හතරයි තියෙන්නේ කියනවා. ඒ අංග හතර සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුදම් ප්‍රතිපදාව. එතකොට ඕන තරම් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේදී රූපාවචර අරූපාවචර ධ්‍යානලාභීන් බුදුහාමුදුරුවෝ මුණගැහිලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ තමයි සත්පුරුෂයා ඉන්න ප්‍රධාන පළමු ශ්‍රේෂ්ඨම සත්පුරුෂයා බුදුහාමුදුරුවෝ. නමුත් බුදුහාමුදුරන්ගේ බණ අහලක් තියෙනවා. සමහර රූපාවචර අරූපාවචර ධ්‍යානලාභී. ඒ රූපාවචර අරූපාවචර ධ්‍යානලාභීන් වුණාම ආගම් බේදය මොනවා වුණත් එයාගේ ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තියෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවට අන්තර්ගත වෙන්නේ සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි. ආගම් බේදයක් ඒකට නෑ ධම්මානුධම්ම ප්‍රතිපදාවට. දැන් එවැනි අය බුදුහාමුදුරුවෝම ශ්‍රේෂ්ඨ සත්පුරුෂයා හම්බ වෙලා ඒ සත්පුරුෂයාගේම බණත් අහලා යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න නැතුව තවත් සංසාරේ ඉන්නේ හුඟක් ඉන්නේ. දැන් ඔය අනිකුත් එදා හිටිය ශාස්ත්‍රවරු කියන අය එහෙමයි. එනම් යෝනිසෝ මනසිකාරය කියන එක සද්ධර්මය අහලා යෝනිසෝ මනසිකාරය ලැබෙන ධර්මය ප්‍රගුණ කිරීමෙන් ලැබෙන එක. දැන් ඔය විදිහට මම මේ අද පන්තක් කරලා දෙන්නේ තවදුරටත් මේ යෝනිසෝ මනසිකාරය එහෙමනම් ලැබෙන්නේ සමාධියක් තියෙනවා එකට. යෝනිසෝ මනසිකාරයේ පවතින සමාධියක් තියෙනවා. අයෝනිසෝ මනසිකාරයේ තුලින් ගොඩනැගෙන සමාධියක් තියෙනවා. මේ සමාධිය කියන්නේ සිත එකඟකම. එහෙනම් අයෝනිසෝ මනසිකාරයේ තුල ගොඩනැගෙන සමාධි දෙකක් තමයි බුදුහාමුදුරුවෝ වර්ණනා කරන සමාධි දෙකක් තමයි රූපාවචර ධ්‍යාන හා අරූපාවචර ධ්‍යාන. ඒ කියන්නේ සමත භාවනාවකින් ලැබෙන සමාධිය ඒ සමාධියේ ලැබන මොහොතේ තියෙන්නේ ලැබුවට පස්සේ තියෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. එහෙනම් සමත සමාධිය අයෝනිසෝ මනසිකාරය. එහෙනම් සමාධි කතාවෙන් කියනකොට යෝනිසෝ මනසිකාරය අන්තර්ගත සමාධිය මොකද්ද? ධර්මයේ දේශනා කරන්නේ යෝනිසෝ මනසිකාරයේ අන්තර්ගත සමාධිය තමයි විපස්සනා සමාධිය.
දැන් මේ යෝනිසෝ මනසිකාරය අන්තර්ගත වෙන්නේ විපස්සනා සමාධිය. විපස්සනා සමාධියක අන්තර්ගත වෙන්නේ මොනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයි. එන විපස්සනා සමාධිය ලැබෙන්නේ ශ්‍රාවකයෙකුට කවදා හරි ලැබෙනවා නම්. මේ ජීවිතයේදී වෙන්න පුළුවන්, මේ සාසනයේදී වෙන්න පුළුවන්. වෙනත් බුදුවරයන් වහන්සේගේ මෛත්‍රී බුද්ධ ශාසනයේදී වෙන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය ලැබනවා නම් එයා වඩන්න ඕනේ එතන යෝනිසෝ මනසිකාරය ලැබෙන්න නම් විපස්සනා සමාධියක් ලැබෙන්න ඕනේ. විපස්සනා සමාධියක් ලබන්න නම් වඩන්න තියෙන භාවනාව සතර අටිපට්ඨානයි. ඇයි? බෝධිපාක්ෂික ධර්මවල මුල් හතර සතර අටිපට්ඨානයි. එහෙනම් මේ විපස්සනා සමාධිය කියන එකත් යංගිසි මට්ටමක සමත සමාධියයි විපස්සනා සමාධියයි අතර වෙනසක් තියද හඳුනගන්න පුළුවන් මොනෝhari ලක්ෂණ තියෙන ධර්මානුකූලව මේක ශ්‍රාවකයා දැනගෙන හිටියොත් එක වාසියක් තියෙනවා සමාධිය කියලා මුලාවටපත් වෙන ඒවා අඩුයි. මේ සමත සමාධියයි විපස්සනා සමාධියයි අහසට පොළොව වගේ අහසට පොළොව වගේ වෙනස් දෙකම සමාධි. සමාධි කියන වචනේ අර්ථය ගන්න සිතේ එකඟකම දෙකම සිතේ එකඟකම. හැබැයි විපස්සනා සමාධිය තුළ තියෙනවා යෝනිසෝ මනසිකාරය. එහෙනම් යෝනිසෝ මනසිකාරය පුරුදු කිරීමෙන් තමයි විපස්සනා සමාධියක් ගොඩනගන්නේ. යෝනිසෝ මනසිකාරයක් නැති තැන විපස්සනා සමාධියක් නැහැ. එහෙනම් සෝතාපට්ටි අංග කියන එක බුදුහාමුදුරු දේශනා කරනකොට සත්පුරුෂාශ්‍රය සද්ධර්මාශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම් ප්‍රතිපදාවනේ. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ එක අමුතු දෙයක් නෙමෙයි. එහෙනම් විපස්සනා සමාධිය කිව්වත් හරි. නැත්නම් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා ධර්මානුකූලව හෙව්වම සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම 37 කියලා ගත්තත් හරි. එහෙම නැතුව මේ ක්ෂණිකෝ වෙනස් වෙන සීකල්පනාවක් නෙමෙයි මේ ධර්මෙ. එහෙම නිකම්ම වෙනස් වෙන සීකල්පනාවක් කියලා එකක් අරගෙන තමයි අර වයසට යනකොට ඉස්සර අතුගානකොට අයෝනිසෝ මනසිකාරය 60 පැන්නට පස්සේ අතුගානකොට යෝනිසෝ මනසිකාරය කියලා ධර්මී විකෘති කරගන්න. මේ විපස්සනා සමාධිය කියන එක දන්නේ. විපස්සනා සමාධිය නෙවෙයි සමාධිය කියන්නේ මොකද්ද කියලා දන්නේ. එහෙනම් ධර්මානුකූලව යමක් ඉගෙන ගත්ත කෙනාට ඒ කරන භාවනාවේ කරන බොරු ටික අහක් කර හැකි වෙනවා තියම් නෑ මේකේ. තමන් කරගන්නේ තමන්ම හිතලා මතලා කරගන්නේ පොත් කියවල කරගන්න බොරු අහගෙන දේශනා අහගෙන කරගන්නේ බොරු ටික හක් කරේ. වැරදි සමාධි වටිනවා කියලා ගන්න එක අහක් කරන්න පුළුවන්. එන්නේ වාසිය තමයි මේ ධර්මයේ ඉගෙන ගත්තම තියෙන්නේ. එහෙනම් මේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ කවුද? පඬිති. මොකවත් දන්නේ නැති අය ඉගෙන ගන්න ඕනේ. ධර්මයේ විලිපැද්දව නිවන් දකින්න ඕන අතීතේ වෙලා තියෙන එහෙම. මොකද ධර්මයේ දැන් ඉගෙන ගන්න කියලා මලපොතේ අකුරු දන්නේ නැති මිනිස්සුනේ මීට අවුරුදු 1000කට කලින් ලංකාවේ හිටියේ. නමුත් මාර්ග බලලාභයෙන් හිටියා කියන්නේ ඕන තරම් සාක්ෂිතිය. ගිහි පැවිදි ભેදයකින් තොර. ඒගොල්ලෝ කොහොමද ධර්මයේ ඉගෙන ගත්තද නේ? ප්‍රතිපත්ති. එහෙනම් මේ ධර්මයේ දැන් බොරු ධර්මයේ දැනගත්තොත් හානිය වැඩි. මේක අපි වර්තමානයේ ඉන්න හැම දෙනාටම බලපාන ලොකුම ප්‍රශ්න. ධර්මයේ ගැන නොදන්න කම නෙවෙයි, වැරදි ධර්මයේ දැනගැනීමේ වෙච්ච හානි. තමන් ඉතින් අර්ථ දක්වගත්තේ ධර්මයේ කියන අවාසිය. පොතක් බලලා තීන්දුවත් එකේ අවාසිය. එකට එක්කහුව වෙලා බොරු සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡා කියලා අර අහුලගත්තේ බොරු ටිකේ අවාසිය. මේවා භාවනා කරන වෙලාවේදී බලපානවා. මොකද සමාධිය කියන එක සත්‍ය සමාධියට ඔය කමඨාණෙන් එයි. නමුත් එන විනිහට ඒක වැඩක් නෑ.
එන මිනිහා හොයන්නේ වෙන දෙයක්. එයා හොයන්නේ එයා ඉගෙන ගත්තේ සමාධියේ අල්ලපු ගෙදර මිනිස්සුයා සමාධියේ ගුණ කියලා කියෝපු බොරු ටික. නැත්නම් YouTube වල තිබෙන්නේ සමාධියේ බොරු ටික. නමුත් එහෙම බොරු ලැබෙන්නේ නැහැ මේක. යෝනිසෝ මනසිකාරයේ ලැබෙන්නේ. අර අයෝනිසෝ මනසිකාරයෙන් හදාගත්තේ මනස්ගත තමයි අපිත් හොයන්නේ සතිපට්ඨානිය වඩලා. මේක සිදුවෙන්නේ වර්තමානයේ ශ්‍රාවකයන්. අතීතයේ ශ්‍රාවකයන්ට ඔහොම ගැටලු තිබිලා නැති බව සාක්ෂි පිටින් ඔප්පු වෙනවා. මොකද එතකොට YouTube නෑ. අන්තර්ජාලය නෑ. මේ විදිහට බණ කියන්නේ නෑ. පොත් නෑ. පොත් පොත් තියා අකුරක් දන්නේ නෑ. නමුත් පොත අකුරු දැනගත්තත් පොත් කියෙව්වත් උපාධි ගත්තත් බුදුහාමුදුරුව විසඳන්නේ සීල සමාධි ප්‍රඥා වලින් මොකද්ද? තමන් ඉගෙන ගත්තේ දැනුම වැඩි කරන එකක්ද මේකෙන් කරන්නේ? බුදුහාමුදුරුව එහෙම පොරොන්දුවක් දීලා තියෙද කාටවත්? කිසිම බුදුහාමුදුරන්ගේ ගිහි ශ්‍රාවකයෙකුට හෝ පැවිදි ශ්‍රාවකයෙකුට මේ සීල සමාධි ප්‍රඥා වඩපුවම උඹට දැනුම ලැබෙනවා කියලා එකක් දීලා තියෙද? සතිපට්ඨානයේ වැඩුවම කාටවත් දැනුම ලැබෙනවද? නෑ. එහෙම එකක් නෙමෙයි මෙතන මෙන්නේ. බුදුහාමුදුරු පොරොන්දු වෙන්නේ මේකෙන් එක දෙයක් යෝනිසෝ මනසිකාරයේ තුලින් ගොඩනගන්නේ දුක නැති තැනක් ලැබීම පමණයි. එහෙනම් මේ දුක කියන එක ඉගෙන ගන්න එකක් දුක තමයි. උගෙනගෙන බොරු කියෝන එක දුක්ගී තමයි. මේක මට තේරෙන්නේ නැහැ කියන එක දුක තමයි. මේක මට කියා දුන්නේ නැහැ කියන එක දුක තමයි. ඒකත් දුකේ කොටස. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරයෙන් විසඳන්නේ දැනුම අතර ගැටලුවක් නෙමෙයි, දුක සම්බන්ධව ගැටලුවක්. සංසාර විමුක්තිය කියන්නේ දැනුමෙන් ලැබෙන එකක් නෙමෙයි, දුක නැතිවීමෙන් ලැබෙන එකක්. එන්න තමා තුල දැනට තියෙන දෙයක් නැති වෙනවා නම් සංසාර විමුක්තියදී නැති වෙන්නේ තමන්ගේ තණ්හාවයි. එහෙනම් දුක නැති තැන ලැබෙනවා නම් ලැබෙන්නේ දැනට තියෙන දුක ඇති කරන තණ්හාව නැතිවීමෙන්. දැන් අන්නේ කාරණේ හින්දා මේ බුදුහාමුදුරුව පෙන්නන විපස්සනා සමාධිය. බුදුහාමුදුරුව හැර මෙහෙම සමාධිය. මේ විපස්සනා සමාධියක් වෙන තැනක දේශනා කරලා නැහැ, වෙන ආගමක නැහැ. සමත සමාධිය ගැන නම් විවිධ ආගම්වල විවිධ පුජ්‍යලියෝ එදත් කියනවා, අදත් කියනවා. ඒකෙන් වැඩ ගන්නවා, නොඑක් ප්‍රතිඵල ගන්නවා. ඒකේ ಗುಣ තියෙනවා. ඒ සමත සමාධිය. ඒ සමත සමාධිය තුල තියෙන මනසිකාරය අයෝනිසුයි. අයෝනිසෝ මනසිකාරය. විපස්සනා සමාධිය තුල තියෙන මනසිකාරය යෝනිසෝ. දැන් මේ පිළිබඳව මේ විපස්සනා සමාධිය මේකට සමහර තැන්වල හඳුන්වනවා වචන. විවිධ වචන භාවිතා කරලා තියෙනවා. මේ ප්‍රසිද්ධ වචනයක් තමයි සතිපට්ඨාන භාවනාව එක්ක සම්බන්ධ වෙන විපස්සනා සමාධියට කණික සමාධි කියලා පාලියෙන් කියනවා. කණික කියන්නේ ක්ෂණිකව හටගන්න. කණික කියන්නේ පාලියෙන් ක්ෂණිකව හටගන්න සමාධිය. ක්ෂණිකව නැති වෙන. හැබැයි සමත සමාධි ක්ෂණික කණික සමාධි නෙමෙයි. සන්තතියක් වශයෙන් ගලා යන සමාධිය. ක්ෂණිකව තියෙන සමාධියයි සමාධිය සන්තතිකව ගලා යන එකයි අතර වෙනසක් තියෙනවා. දැන් හුඟක් අය සතිපට්ඨානේ වඩලා බලාපොරොත්තු වෙන්නේ ක්ෂණික සමාධියේ ගුණ නෙමෙයි, විපස්සනා සමාධිය නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අර පොච්චියෝල එක එකගේ බොරු දේශන අහල පණ්ඩිතකම් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද? ගුණ වයලා තියෙන්නේ මොන සමාධියේද ලෝකේ?
ඉන්දියාවෙම හින්දු ආගමේ සමාධියක් ගැන උගන්වනවා. සමාධිය ලබන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. සමත සමාධිය ලබන්න පුළුවන්. හැබැයි ඉන්දියාවේ කිසිම ආගමක බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ හැර කිසිම තැනක කිසි ආගමක නැහැ විපස්සනා සමාධියක් ගැන. එතකොට දැන් මේ தත්ත්වය ලෝකයාට මුලින්ම දේශනා කරලා තිනවා. දැන් පැහැදිලුව මුල් දේශනාව ගත්තා. බුදුහාමුදුරන්ගේ පළවෙනි දේශනාව ගත්තා. තම්සප්පවත්තුන් සූත්‍රයේදීත් මේ ගැන පැහැදිලි කරනවා. මොකද අර සමත සමාධි පිළිබඳව හොඳට දැනුමක් තියෙන අධ්‍යක්ෂින් තිබිච්ච කට්ටියක් තමයි පස්වග මහණුන් වහන්සේලා. ඒගොල්ලන්ට බුදුහාමුදුරන්ට සමත සමාධි ගැන උගන්වන්න උවමනාවකුත් නැහැ. මොකද ඉගෙන ගන්න දේකුත් නැහැ. දැන් මුලින් මුලින් හම්බ වෙච්ච පැවිද්දෝ හුඟක් අයගේ බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයෙන් පළමු හම්බ වෙච්ච පැවිදි අය බොහෝ විට ඒ දේශනාවලම පැහැදිලි කරපු දේශනා දිහා බැලුවා, නිදාන කතා බැලුවම තේරෙනවා ඒගොල්ලෝ හිටියේ තැන. මේ සමත සමාධි ගැන අධ්‍යයන තියෙනයි. එතකොට බුද්ධ දේශනාව වෙනස් වෙනවා. ඒගොල්ලන්ට ගැළපෙන්න වෙනස් කරනවා. දැන් අපි කියවන්නේ ඒවා. සමාධිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති මිනිහා ඒක කියවුණු. කියවලා ඒකෙන් තමන්ගේ බොරු සමාධියක් හදනවා. ඒක තමන්ගේ නවකතාව. ඒ නවකතාව ටෙලිෆෝන් එකෙන් හරි කාට හරි කියනවා. කිව්වට පස්සේ අර වෛරස් බෝ වෙනවා වගේ, කොරෝනා බෝ වෙනවා වගේ බොරු සමාධිය බෝ වෙනවා. ලෝකේ හැමතැනම බෝ වෙලා. කොච්චර බොහෝ වෙනවද කියන මේ දවස්වල ටෙලිෆෝන් හරහා ඉන්ටර්නෙට් හරහා ලංකාවෙන් බොරු සමාධි ඕස්ට්‍රේලියාවට බොහෝ වෙන හෝගා ඕස්ට්‍රේලියාව ඊට වැඩිය දැවැන්ත බොරු සමාධි ලංකාවට බොහෝ කරනවා. ඉතින් ඕක තමයි හැමදාම නිදි වෙන බොරු. මේ බොරුවට කවුද හවුල් වෙන්නේ? අවුල් වෙන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ යැයි කියාගත් ගිහි පැවිදි පිටා. ඒගොල්ලෝ ශ්‍රාවකයෝ. එහෙනම් මේ ගැටලුව අපිත් මේක මේ මේ වෛරස් එකට අහු වෙච්ච අය. මේක හමාවක් අපිට ගන්න බෑ. මේ මේ කාලේ නම් මේ යන යුගයේදී හැමෝම මේකට සම්බන්ධ වෙනවා. ඉතින් කවුරු හරි කෙනෙකුට ඉස්සරහට ගොඩට යන්න ඕන නම් අපි ඉගෙන ගන්න ඕනේ මේ බුදුහාමුදුරුව පෙන්නන විපස්සනා සමාධිය මොන වගේ එකක්ද. මේක හරියට ඉගෙන ගන්න කියන ප්‍රත්‍යක්ෂ වෙන්න නම් ඉතින් සතිපට්ඨානිය වැඩෙන්න ඕනේ, බෝධිපාක්ෂික ධර්මය වැඩෙන්න ඕනේ, යෝනිසම්මන්දිකාරය සම්පූර්ණ වෙන්න ඕනේ. නමුත් මෙන්න මේ වගේ එකක් කියලා අනුමාන කරන්න ඉගෙන ගැනීමෙන් පුළුවන්. ඉගෙන ගත්තා කියලා යෝනිසම්මන්දිකාරය කාටවත් ලැබෙන්නේ නැහැ. ඉගෙන ගත්තා කියලා බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ කියලා ඉගෙන ගත්තා කියලා විමුක්ති සිත ලැබෙන්නේ නැහැ කියලා මම මුිට කලින් ඉඳලා හැම දේශනාවකදීම මතක් කරනවා. ඉගෙන ගැනීමෙන් නෙමෙයි වෙන්නේ. පුහුණුවෙන් වෙන්නේ. දැන් අපි බලමු පොඩ්ඩක් මේ විපස්සනා සමාධිය මෙච්චර ප්‍රබල සමාධිය දැන් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ වෙන කවුරුවා වෙන ශාස්ත්‍රෝ කෙනෙක්වත් ආරාර කාලාම ලබා ගත්තේ නැහැ, උද්දකාරාම ගත්තේ නැහැ. මේ ලෝකේ කවුරුවත් ලබාගෙන තියෙන සමාධියක් නෙවෙයි මේක. මේක පිළිබඳව පූර්ණ විස්තරයක්. ඒ කියන්නේ බුදුහාමුදුරුව පෙන්නනවා මේකේ ඇත්ත කතාව විචාරාමානුවරේ. නිකන් නෙවෙයි පෙන්නන්නේ. අර මේ වර්තමානයේ වගේ වෛරස් රෝගයකින් රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය කියන මේ බිය තුන විශාලමානවර හටගත්තට පස්සේ මේ අමුතු දේවල් නෙමෙයි මේ හටගත්තේ වර්තමානයේ තියෙන මේ වෛරස් වගේ ලෙඩ බෝ වෙන රෝගයක්. මේ බෝ වෙන රෝගයක් සමාජයකට ඇති වුණාම මිනිස්සු ලෙඩ වුණොත් මිනිස්සුන්ට ඒ රෝගයේ හින්දා ඇති වෙන රෝගය හොඳ වෙන්නේ නැත්නම්, බෙහෙත් නැත්නම්, ප්‍රතිකාර නැත්නම්, ප්‍රතිකාර ක්‍රම නැත්නම් රෝගය උස්සන්න වෙනවා. රෝගී පිරිස එන්න එන්න වැඩි වෙන බෝ වෙන රෝගයක්.
එතකොට මනුෂ්‍ය සමාජයක බෝ වෙන රෝගයක් බිහි වුණාම අතීතයේ වර්තමානයේ අනාගතයේ කියලා භේදයක් කිසිම නැහැ. මේ බෝ වෙන රෝගයට බෙහෙත් නැති වුණොත් විසඳුමක් නැති වුණොත් දෙවනුව එන ප්‍රශ්නේ තමයි දුර්භික්ෂ බිය. ඇයි? මිනිස්සු තනියෙන් ජීවත් වෙච්චයයි නෙමෙයි. දැන් ඌරෝ හරක් වගේ තනියෙන් කැලේ ඉන්න සත්තු වගේ ජීවත් වෙන දිරිසන් සත්තු වගේ නෙමෙයි මිනිස්සු. තනියෙන් ජීවත් වෙන්නේ. දැන් ආහාර ඕන සතෙක් ජීවත් වෙන්නේ ආහාර වලින්. මිනිස්සු ජීවත් වෙන්නේ ආහාර වලින්. එහෙනම් මිනිස්යාමයි ආහාර නිපදව ගන්න. මිනිස්යා ආහාර නිපදව ගන්නකොට තමන්ට ඕනේ ආහාර ඔක්කොම නිපදව ගන්න නැතුව මිනිස්යා දිනු වෙන දිනු වෙන්න තමන් එක කොටසක් මොනව හරි කරනවා. අනික් අයගෙන් එතකොට සම්බන්ධයක් වෙලා තමයි ආහාර ලැබෙන්නේ. මිනිස්ය රෝගී වුණොත් එහෙනම් අතීතයේ වුණත් වර්තමානයේ වුණත් අනාගතයේ වුණත් ආහාර හිඟයකට මිනිස්යා මුහුණ පානවා. දුර්භික්ෂයකට මුහුණ පාන. මේ බෝ වෙන රෝගියක මනුෂ්‍ය මට්ටමේ ස්වභාවය. ඒ වගේම මිනිස්ය දුර්භික්ෂයකටත් මුහුණ දීලා රෝගයකට මුහුණ දීලා අනිවාර්යෙන් ඒ පිළිබඳව භූත කතා එනවා. අමනුෂ්‍යයන්ගේ පෙළඹවීමක් කියලා එනවා. මේවා මේ මිනිස්යාගේ సంతාන තුල අනාදිමත් කාලයක ඉඳලා ගැබ්බෙලා තියෙන මිත්‍යා විශ්වාස. ඒවා ඇවිස්සීලා එනවා. ඇවිස්සීලා අමනුෂ්‍යයන්ට බය වෙනවා. භූත විශ්වාස. ඊට වැඩිය එහෙම මනුස්සයන්ට බය වුණේ නැහැ කියන්නේ කවුරු හරි. මනුස්ස සමාජයක රෝගයක් ඇති වෙලා, බෝ වෙන රෝගයක් ඇති වෙලා අනිවාර්යෙන් එතකොට දුර්භික්ෂයක් එනවා, කෑම හිඟ වෙනවා, මනුස්සය දුර්වල වෙනවා. අනිවාර්යයෙන්ම තිරිසන් සත්තු බලවත් වෙලා අමනුෂ්‍ය බලය බිය කියන එක එන්නේ භූත සත්තුන්ගෙන් නෙමෙයි, නොපෙනෙන සත්තුන්ගෙන් නෙමෙයි, වැඩි හරියක් පෙනෙන තිරිසන්ගෙන්. ඒක ඉතින් මේ කොරෝනා කාලේ වුණත් දකින්න හම් වෙන ලක්ෂණයක්. දැන් ඔන්නෝම ඔහොම සිද්ධියක් වෙච්ච තැනක මම මේ කියාගෙන ඉන්නේ. මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ විපස්සනා සමාධියේ වැදගත්කම මෙවැනි තැනක. දැන් එදා විශාල මහනුවරට වැඩම කරලා බුදුහාමුදුරුවෝ මේ රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය. අමනුෂ්‍ය කියන්නේ දැන් වර්ග දෙකක් ඉන්නවා අමනුෂ්‍යෝ. එකක් තිරිසන් සත්තු. අර ලෙඩ වෙච්චි, දුර්වල වෙච්චි, මැරිච්චි මිනිහ කණ්ඩ එනවා සත්තු. ඒ වගේම දැන් මනුස්සය දුර්වල වුණාම තමන්ගේ හේන කුඹුර පාළු කරන්න එනවා සත්තු. උන්ට ඉතින් බය වෙන්න ඕනේ. උන් ඊට පස්සේ දුවන්නේ නැහැ, ගේ ඇතුළටමයි ඉන්නේ. මිනිස්සු දුවන්න ඕනේ සත්තුන්ට බය දැන්. මේක තමයි අමනුෂ්‍ය බය එක කොටස. දැන් එවැනි තත්ත්වයක විශාල මහනුවර පත් වුණාට පස්සේ අපි අහලා තියෙනවා කවුරුත් දන්නේ දෙයක් තමයි බුදුහාමුදුරුවන්ට ආරාධනා කරලා වැඩම කරලා රතන සූත්‍රය සජ්ජායනා කරා කියලා. දැන් මේ රතන සූත්‍රය ගැන පැහැදිලි කිරීමක් නෙමෙයි මම කරන්නේ. මේ රතන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ අමුතු දෙයක් නෙමෙයි. මේ බුදුහාමුදුරුවෝ කවුද? මේක මිනිස්සේ බුද්ධත්වයේ ලැබුවම තියෙන සුවිශේෂී ලක්ෂණේ මොකද්ද? ඊට පස්සේ ඒ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ ධර්මයේ තියෙන සුවිශේෂී ගුණේ මොකද්ද? ඒක සත්‍යයි කියලා සපත කරලා ඒකෙන් සත්‍ය ක්‍රියා කිරීමක් තමයි රතන සූත්‍රයේ තියෙන්නේ. ඊළඟට මේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ ධර්මය ප්‍රගුණ කරන ඕනම් මිනිසෙකුට, ඒ ප්‍රගුණ කරන මිනිසයා තමයි ශ්‍රාවකයා. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රගුණ කරන මිනිසයාට අත්වන ඉරණම් මොකද්ද? ඒ ටික තමයි රතන සූත්‍රයේ තියෙන්නේ. දැන් මේ විපස්සනා සමාධිය ගැන සුවිශේෂී ගාථාවක් රතන සූත්‍රයේ දකින්න හම්බෙනවා. ඒ ගාථාව මෙන්න මේ ගාථාව. යම් බුද්ධ සෙට්ටෝ පරිවඤ්ඤායි සිතුනි ඊසුචින් සමාධි මානං තරිකඤ්ඤ මාහෝ සමාධිනා තේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පරිණත. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධි මානං තරිකඤ්ඤ මාහු සමාධිනාතේන සමෝන විජ්ජති
ඉදම්පි ධම්මේ රතනම් පණිතම් මේක මේ බුදුහාමුදුරුවන්ගේ ගුණයක් නෙවෙයි බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ ධර්මයේ ගුණයක් මේ මේ ගාථාවේ අර්ථය මොකද්ද මේ යම්කිසි බුදුහාමුදුරුවෝ කෙනෙක් යම් බුදු සෙට්ටෝ පරිවන්න ඊසුති සමාධි මානං තරිකාඤ්ඤමහෝ මේ බුදුහාමුදුරුවෝ පෙන්න ඔයාගේ අවබෝධ කරගත්තා වූ සමාධිය සමාධිය කියන්නේ 아무ත දෙයක් නෙවෙයි සිතේ තියෙන එකකම එනම් බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සිතේ එකඟකම වන මේ විපස්සනා සමාධියට සමකරන්න පුළුවන් වෙනම වෙන කිසි සමාධියක් මේ ලෝක ධාතුවේ නැහැ. එහෙනම් මේ බුදුහාමුදුරුව හඳුන්වනකොට ඇයි මං බුදුහාමුදුරුව කවුද කියලා ලෝකයට හඳුන්වන්නේ දේවාති දේව මාරාති මාර බ්‍රහ්මාති බ්‍රහ්ම එහෙනම් දෙවියෙක් ළඟත් නැති මාර්යා ළඟත් නැති බ්‍රහ්මයා ළඟත් නැති බ්‍රහ්මයා ළඟත් නැති සමාධියක් බුදුහාමුදුරුවෝ ළඟ තියෙනවා මේ සමාධිය මොකද්ද සමාධිමානං තරිකාඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති මේකට සමකරන්න බෑ කාටවත් කියන කිසි දෙයකට සමකරන්න බැරි සමාධිය බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන තියෙනවා මේක සමත සමාධිය නෙමෙයි මේ දේශනා කරන්නේ මේක සත්‍යයි කියලා දේශනා කරලා තමයි සත්‍යයක් ක්‍රියා කරන්නේ මේ සත්‍යයි කියන සමාධිය මොකද්ද විපස්සනා සමාධි එහෙනම් විපස්සනා සමාධියට සමාන කරන්න බෑ සමත සමාධිය විපස්සනා සමාධිය ලැබෙන්නේ යෝනිසෝ මනසිකාර සමත සමාධිය පවතින්නේ අයෝනිසෝ මනසිකාරය තුළයි. එහෙනම් මේ මනසිකාර දෙක වෙන් වෙන්නේ සමාධි දෙක අනුව. යෝනිසෝ මනසිකාරය තුළ තියෙන්නේ විපස්සනා සමාධි. මේක මේ විපස්සනා සමාධියට මං කිව්ව තව නමක් මේ ධර්මයේ භාවිතා කරනවා කණික සමාධි, ක්ෂණික සමාධි. මේ කණික සමාධිය කියන එකයි සමත සමාධිය අතර වෙනක තියා බලන්න ඕනේ. ඒ විපස්සනා සමාධියේදී සමාධිය තියෙන සිතේ එකඟකමනේ. ඒක මිනිස්සෙක් ගත්තාම සිත් ඇති වෙන දොරටු තියෙනවනේ හයක්. ඇහැට රූප පේනකොට සිතක් ඇති වෙනවා. ඒ සිතට හඳුන්වන ධර්මයේ චක්කු විඥානෙ. එකක් සිත ඒක අර වෛද්‍යවරු කියන විදිහට මනෝවිඤ්ඤාණයට බාර දෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඇහැට පේන කොට ඇති වෙන දේ ඇහැටයි අයිති. ඔබ මනසට අයිති කරන්නේ වර්තමානයයි. වර්තමානයේ දැන් මේ ගහක් මෙන්නලා මල් වත්තක් මෙන්නලා වර්තමානයේ ඇති වෙන දිත ඇහෙන් ඇති වෙන දිත. ගෙදෙට්ට ගිහිල්ලා ඇඳ උඩ ඉන්නකොට දවල් දැකපු මල්වත්ත මතක් වෙන එක ඇහෙන් ඇති වෙන සිතක් නෙවෙයි. ඒක මනෝ ඉන්ද්‍රියෙන් ඇති වෙන. මේක දෙකක්. සිත් වර්ග දෙකක්. මේක දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැති වුණා මේ විපස්සනා සමාධිය මොකද්ද කියලා හොයාගන්න බෑ. දැන් එහෙම එතකොට සිත් ඇති වෙන ක්‍රම තියෙනවා අපිට හයක්. ඒ හය තමයි ඇහැට රූපයක් පේනකොට ඇති වෙන සිත. ඔය විදිහට කනට ශබ්දයක් ඇහෙනකොට සිතක් ඇති වෙන. අනිවාර්යෙන් ඇති වෙනව නැත්නම් ඇහෙන්නේ. ඇහුණාද ඇති වෙලා. නාසයට ගඳ සුවඳ දැනෙනව නම් සිතක් ඇති වෙනවා. නැත්නම් ගඳ සුවඳ නැහැ. කාටවත් කියන්න බෑ මට ගඳ සුවඳ තේරෙනවා. ඒ වුණාට සිත් පහළ වෙනව නැහෙන් සිත් පහළ වෙන්නේ නැහැ කියන්න බෑ. ඒ වගේම දිවට රසක් දැනනකොට සිත් පහළ වෙනවා. දැන් සිතක් පහළ වෙන්නේ නැතුව මේක පැණි රහයි, අඹුල් රහයි, චිත්ත රහයි කියන්න බෑ. ඒ සිත අයිති මනසට නෙමෙයි, මනෝ ඉන්ද්‍රියට නෙමෙයි. බුදුහාමුදුරුවෝ දෙන්නේ ඒ සිත අයිතිවාසිකම දෙන්නේ ජීවහා ඉන්ද්‍රියට. දැන් කයට ස්පර්ශයක් දැනනකොට පොට්ටබ්බ රූපයක්. දැන් මේ වෙලාවේ නම් වාඩි වෙලා ඉන්න එක රිදෙනවනම් කකුල රිදෙනවනම් කොන්ද රිදෙනවනම්
පොළවේ පළේ පය ගහලා ඉන්න එක තේරෙනවා නා. ඒ තේරෙන්නේ කා කාය විඤ්ඤාණ. ඒ සිත පහළ වෙන්නේ කායි. දැන් මේ මේ පහ ගත්තම මේ පහේ සුවිශේෂී භාවයක් තියෙනවා. ඇහැ කන නාසය දිව කය. මොකද සුවිශේෂී භාවය මේවට ගෝචර රූපය භෞතික පරිසරයෙන් එන එක. භෞතික පරිසරයේ අදාළ දෙයක් නැත්නම් ඇහැ වහගෙන ඉන්නවා නම් ඇහැට රූප පේන්න බෑ. රූප නැතුව නෙවෙයි ඇහැ වහගෙන ඉන්නේ. ඒ වගේ මේ ගෝචර ස්වરૂපය පාරිසරික ස්වરૂපය මේ පංච ඉන්ද්‍රිය මේවට කියන පංච ඉන්ද්‍රිය කියලා මේවට බලපානවා. මේ පංච ඉන්ද්‍රිය වර්තමාන ඉන්ද්‍රිය කියනවා තමයි. මොකද වර්තමාන ඉන්ද්‍රිය කියන්නේ වර්තමානයේ නැති දෙයක් පේන්න බෑ කාට. වර්තමානයේ නැති පරිසරයේ නැති හඬක් ඇහෙන්න බෑ කාට. වර්තමානයේ නැති ස්පර්ශයක් දැනෙන්න බෑ කාටවත්. ඒකින්ද මේ වර්තමානින්. චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන්නේ වර්තමානින්ද. එහෙනම් මේවෙන් හිතු වෙන සිත්වලත් එකඟතාවය හදන්න පුළුවන්. නමුත් කිසිම අධ්‍යාත්මික ගුරුවරයෙක් මේ බුදුහාමුදුරුව පහළ වෙනකන් ඔය ඇහෙන් සමාධියක් දියුණු කරන්න මහන්සි වෙලා නැහැ. කණෙන් සමාධියක් දියුණු කරන්න මහන්සි වෙලක් නැහැ. දිවෙන් සමාධි ගුණයක් ගන්න මහන්සි වෙලක් නැහැ කවුරුවා. වෙන්නත් බැරි තිබුණා. ඇහෙන් වෙන්නත් බෑ, කණෙන් වෙන්නත් බෑ, දිවෙන් වෙන්නත් බෑ, නාසයෙන් වෙන්නත් බෑ. හැබැයි බුදුහාමුදුරුවගේ කාලේ නියමාන කාලේ එක ගුරුවරයෙක් මෙහෙම වැඩක් නම් කරලා තියෙන බව මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රයේදී ඔප්පු වෙනවා. මොකද මජ්ක්‍ධිම නිකායේ තියෙන අවසාන සූත්‍රය හඳුන්වන්නේ ධර්මයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය නම් කරලා තියෙන්නේ රහතන් වහන්සේලා නම් කරලා තියෙන මේ විදිහට ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේ සූත්‍රයේදී දේශනා කරන්න උදව් වෙනවා එක හේතුවක්. මේ මෙන්න මේ වගේ වැඩක් නැති වැඩ කරපු එක ගුරුවරයෙක් ඉඳලා තියෙනවා. මේ ගුරුවරයා පාරාසාරිය කියන බ්‍රාහ්මණයා. මෙයාගේ ගෝලියෝ 500ක් ඉඳලා තියෙනවා. එයාත් මේ අධ්‍යාත්මික ගුරුවරයෙක්. අර ශාස්ත්‍රවරුන්ට අයත් වෙන එකනේ නෙමෙයි. මේ අර නිකන් සාමාන්‍යයෙන් එක පලාතකට විතර සීමා වෙච්චි ප්‍රසිද්ධ ගුරුවරයෙක්, අධ්‍යාත්මික ගුරුවරයෙක්, පාරාසාරී බ්‍රාහ්මණයා. මේ පාරාසාරී බ්‍රාහ්මණයා එයාගේ ගෝලයන්ට උගන්වලා තියෙනවා මේ ඇහෙන් රූප පේනකොට අකුසල් සිදු වෙනවා. මේ වරදලා තේරුම් ගන්න බෑ. ඇහෙන් රූප වෙනුන පළියට අකුසල් සිදු වෙන්නේ නෑ. නන පාරාසාරී බ්‍රාහ්මණය හැම කතාවක් ගෝලයන්ට ගියා දීලා තියෙනවා. කොහොම හරි මේ ඒගොල්ලොත් මේ අධ්‍යාත්මිකව යම් කිසි පුහුණුවක් ඔය සමත භාවනා කරපු අය. ඇහැට රූප වෙන හින්දා අකුසල් සිදු වෙනවා. කනට ශබ්ද ඇහෙන හින්දා අකුසල් සිදු වෙනවා. ඔය පංච ඉන්ද්‍රියට අරමුණු ගැනීම තුළ අකුසල් සිදු වෙනවා. ඉතින් ඒකට ඒ බ්‍රාහ්මණය ගෝලයන්ට උගන්වලා තියෙනවා ක්‍රමයක්. මේ පංචේන්ද්‍රියෙන් වෙන අකුසල් බලගතුයි. ඒවා වළක්ව ගන්න මෙන්න මේ විදිහට පිළිපදින්න. මොකද්ද පිළිවෙත? හැම වෙලේම ඇස් අරගෙන ඉන්න එපා. රූප බලන එක අකුසලයක් වෙනවා නම් බලන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න. දැන් භාවනාවේදීත් ඒක අවශ්‍ය වෙනවනේ ඇස් වහගෙන ඉන්න. එතකොට කනට ශබ්ද ඇහෙනකොට අකුසල් වෙනවා නම් මේකේ ඒ සිතක් පහළ වෙනවා කියලා ඒවලෝ පිළිගන්නවනේ එහෙනම්. අකුසල් කනට ශබ්ද ඇහෙනකොට අකුසල් සිදු වෙනවා නම් ගෝලයට උගන්වනවා ශබ්ද ඇහෙන්නේ නැති තැන්වලම ඉන්න පුරුදු වෙන්න. අඩු ශබ්ද තියෙන තැන්වල ඉන්න පුරුදු වෙන්න. ගඳ සුවඳ වැඩියෙන් තියෙන තැන්වල ඉන්න එපා. මොකද ඒයන් ඔය හානිය වෙන හින්දා.
ඒ වගේම දිවට අමුතු රස ලබා දෙන්න එපා නොකා ඉඳ බලන්න මේකත් බුහුමවා මේ බුදුහාමරගේ පුහුණුවක් නෙමෙයි එදා ඉන්දියාවේ පාරාසාරිය කියන බ්‍රාහ්මණයා තමන්ගේ ගෝලයන්ට මේ භාවනා පුරුදු කරගන්න දීපු ක්‍රමයක් දැන් මේ පංචේන්ද්‍රිය එතකොට ඒගොල්ලෝ මොනවා හරි මේකෙන් හානියක් වෙනවා කියලා දැනගෙන තියෙනවා දැන් බුදුහාමුදුරුවන්ට එයාගේ ගෝලියෙක් තමයි කියන්නේ අපේ ගුරුතුමා අපිට කියා දෙනවා මේ ඇස් අරගෙන හිටියොත් රූප පෙනීම තුළ අකුසල් සිදු වෙනවා ඒක හින්දා අපේ ගුරුතුමා එකට විකල්පයක් අපිට පුරුදු කරනවා ඇස් වහගෙන ඉන්න පුරුදු කරනවා වැඩි කාලයක් දැන් එතකොට මේ සංසාර විමුක්තියට ලං වෙනවා කියලා ගුරුතුමා කියනවා අපි කරන්නේ මේ නිවන් දකින පාරාසාරී ක්‍රමේ පාරාසාරී බ්‍රාහ්මණ ක්‍රමේ දැන් බුදුහාමුදුරේ තෙන්දි මේ ගෝලයාගෙන් ප්‍රශ්නයක් අහනවා මම මේ සූත්‍රය ගැන විස්තරයක් කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ ඕනනම් ඔයගොල්ලන්ට ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා පොතකුත් තියෙනවා අපේ වෙබ් එකේ ඒක බලන්න ඊට අමතරව ඒ දේශනත් ඇති හොයාගන්න පුළුවන් මේ පරණ බණවල මේක කියන්නේ විශේෂ සූත්‍රයක් නමුත් මට මේ කියා දෙන්න ඕනේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය නෙවෙයි මෙතෙන්දි කියා දෙන්න ඕනේ මේ පංච ඉන්ද්‍රිය හරහා එහෙනම් අරමුණු එනවා නම් සිතක් පහළ වෙනවා ඒ සිත තුළ සමාධියක් හදන්න පුළුවන් ඒකට කොයිකද තෝරගත්තේ ඕනේ තෝරගන්න ඕනේ මෙන්න මේ කතාවක් මේ විපස්සනා සමාධිය තුළ තියෙනවා හැබැයි අර පාරාසාරිය ක්‍රමේ නෙමෙයි මේ කියන්නේ. පාරාසාරිය බ්‍රාහ්මණයා කියන එක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා ගෝලයාට අහනවා ගෝලයාගෙන් අහනවා එක වෙලාවක ඒ සූත්‍රයේ කියනවා එක. එහෙනම් ඔබ ඔබතුමාගේ ගුරුවරයා කියන විදිහට වැඩිච්ච ඉන්ද්‍රියක් තියෙන. ඒ කියන්නේ සංසාර විමුක්තිය ලැබිච්ච ඉන්ද්‍රිය තියෙන. අස්කන්න ආසාදී ඉන්ද්‍රිය සංසාර විමුක්තිය ලැබුණා නම් සංසාර දුක නැහැනේ. එතෙන්ට යන්නනේ මේ කවුරුත් එක එක ඒවා කරන්නේ. ඒතර පාරාසාරිය බ්‍රාහ්මණය කියන විදිහට නිකම්ම නිවන් දැකලා නේද අන්ධය. ජාති අන්ධය. ඇද්දක පේන්නේ නැති මිනිහනේ උපත්යෙන් ඇද්දක පේන්නේ නැති මිනිහ අන්ධයන්නේ. ජාති අන්ධය. එතකොට දැන් පාරාසාරිය බ්‍රාහ්මණය ලීසි ඉන්නේ මේ රටේ ඉන්න අන්ධය ටික ගෙනාව නම් ගෝලිය ගෝලිය බවට. පේන්නේ නැති මිනිස්. ඉතින් ඕක ඒක වැඩිලන එක ඉන්ද්‍රියක්. එයාට දැන් ඉන්ද්‍රිය හයකින් නම් මේ සංසාරයේ තියෙන්නේ හයෙන් එකක් වැඩිලා වැඩුනම පහයෙන් තියෙන්නේ දැන් ලේසි නීගා බුහුණු ටික ගෙනියන්නේ. දැන් දන්නේ නැති අය පාරාසාරිය ක්‍රමත් අනුගමනය කරනවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා වර්තමාන. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ වෙන්නේ නැහැ. ඒක හින්දා මේ සමාධිය කියන එක අපි තව තව ඉගෙන ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ විපස්සනා සමාධිය අමුතු මේක. කිසිම සාසනයක කිසිම ධර්මයක් එක්ක සම්බන්ධ කරන්න බැරි එකක්. ඒකින් ද මේ ඉන්දියාවේ අහවල් පොත්වල මෙහෙම තිබුණා, වේදවල මෙහෙම තිබුණා, වේදාන්තවල මෙහෙම තිබුණා. අද්වේදාන්තවල මෙහෙම තිබුණා. වර්තමානයේ කියන ගුරුවරු මෙහෙම කියනවා සමාධිය ගැන මෙහෙම ප්‍රතිඵල ලැබුණා එකක් වගේ මෙතෙන්ට අදාළ නැහැ. මොකද ඒගොල්ලෝ කවුරුවක් කියන්නේ විපස්සනා සමාධියක් ගැන. ඒ හැමතැනම තියෙන්නේ සමත සමාධිය ගැන. දැන් එහෙනම් අපිට මේ දෙකේ වෙනස. මේ සමත සමාධිය ලබා ගන්නකොට මේක ගලා යන ස්වરૂපයක් තියෙනවා කියන්නේ සමත සමාධිය ලැබෙන්නේ. ලැබෙනකොට සිත් ඇති වෙන්නේ මනෝ ඉන්ද්‍රියෙන් පමණයි. ඔන්නෝක විශේෂ ගුණයක්. ඔන්න සමත සමාධිය තුළ දකින්න පුළුවන් ලක්ෂණයක්. ඒක සමත සමාධිය සමත භාවනාව තුළ දියුණුවක් ලැබෙනවා කියන්නේ සිත් හට ගන්න පුළුවන් දොරටු අපිට හයක් තියෙනවා. ඒ දොරටු හයෙන් පහක් නැති කරගෙන පහක් తాවකාලිකව නවත්තගෙන මේ පංච ඉන්ද්‍රිය කියන දොරටු පහ తాවකාලිකව විසන්දි වීමකින් තමයි සමත සමාධිය ලැබෙන. එතකොට
සමත සමාධිය ලැබෙන්න මනෝ විඥානේ හරහා මනෝ ඉන්ද්‍රිය හරහා ඒ සිතේ එකඟකම එතකොට ඒ සිතේ එකඟකම ලබා දෙන ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රිය දැන් ඒ සමත සමාධිය ගොඩනැගෙනකොට අනිත් ඉන්ද්‍රිය පහ දුර්වල වෙලා අක්‍රීය බවට හැරිලා මොනවද අක්‍රීය වෙන්නේ ඇහැ කන නාසය දිව කය ඉතින් දැන් ඔය කය කාය විඥානය අක්‍රීය වුණාම උන් හිටි තැන් නැති වෙනවා සමත සමාධියේ හරි උපාසක උපාසිකාව කැමති මොන් නෝකට උන් හිටි තැන් නැති වෙන එකට උන් හිටි තැන් නැති වෙනවා කියන්නේ මොනවද දැන් උන් හිටි තැන් නැති වෙනවා ක්‍රම කිහිපයකින් දැන් එකක් තමයි කාට හරි දැන් දැන් මේ මම ගෙදර ඉන්නවා අහන්නේ බණ මම ඉන්නේ ගෙදර ස්තෝප්පුවේ යන අහවල් කාමරේ පුටුව උඩ ඕකට කියනවා අපිට තේරෙනවා වර්තමානයි ඔය තේරෙන්නේ මූලික උදව්න්නේ කවුද මොකක්ද දැන් මං ගෙදර ඉන්නේ දැන් මේ මං පන්සලේ නෙවෙයි ගෙදර ඉඳලා බණ අහන්නේ මං බස් එකේ නෙවෙයි ඉන්නේ ගෙදරයි කියලා ඔයගොල්ලන්ට සත්‍ය ලෙස ඒක ප්‍රකාශ කරන්න දැනට උදව් වෙන ඉන්ද්‍රිය මොකක්ද මනෝ ඉන්ද්‍රියද නෑ මං ගෙදරයි ඉන්නේ කියන්නේ උදව් වෙන ප්‍රබල ඉන්ද්‍රිය දෙකක් තමයි චක්කු ඉන්ද්‍රිය හා සෝත ඉන්ද්‍රිය දැන් එහෙනම් කවගේ හරි ඇස් බැඳලා කන් දෙකට ඇහෙන් පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව මොනවා හරි මූණ දෙකක් වක් ගහලා මේ වෙලාවේ මේ බණ අහනවා නම් උන් හිටි තැන් නැති වෙනවා කොහෙද ඉන්නේ කියලා කියන්න බෑ ඔන්න ඔය ඉන්ද්‍රිය දෙක අහක් වුණාම අපිට ලැබෙන වර්තමාන ප්‍රතිඵල දැන් ඔය විදිහට උන් හිටි තැන් නැති වුණොත් ඇහැ නුයි කනේ නුයි නාසයේ නුයි දිවේ නුයි ශරීරේ නුයි ඕක විතර සුවයක් මනුස්සයෙකුට වෙන නෑ එතකොට ඉතුරු වෙන්නේ මොකක්ද හැබැයි නිින්ද ගියත් ඕක වෙනවා නිින්ද ගියාම මනෝ ඉන්ද්‍රියක් නෑ මනසින් සිත් තියෙන්නේ නෑ මානසිකාරය නෑ දැනුත් තියෙනවා මානසිකාරය මානසිකාරය බෙදිලා තියෙනවා අපිට මානසිකාරය ඇහැ හරහාත් වැඩ කරනවා කන හරහාත් වැඩ කරනවා නාසය හරහාත් වැඩ කරනවා දිව හරහාත් වැඩ කරනවා කය හරහාත් වැඩ කරනවා මනෝ ඉන්ද්‍රිය හරහාත් වැඩ කරනවා හැබැයි ඒ වැඩ කරන ඔක්කොම මානසිකාර ආයෝනිසෝ එහෙනම් දැන් බලන්න සමත සමාධියේදී වෙන්නේ මොකද්ද ආයෝනිසෝ මානසිකාරේ මනෝ ඉන්ද්‍රියෙන් අහක් වෙන්නේ මානසිකාරය කියන එක අයෝනිකම මානසිකාරය පවතින ඉන්ද්‍රිය පහක් తాවකාලිකව නිද්‍රාවටපත් වෙනවා. සිත් ඇති වෙන්නේ නැතුව යන ඔන්න සමත සමාධිය ඇති. එහෙනම් දැන් සමත සමාධිය හුඟක් කල් පුරුදු කරොත් මොකද වෙන්නේ? ඒ තාපසය එහෙම කියන්නේ කවුද? දවසක් දෙකක් සමත භාවනා කරපු අය නෙමෙයි. අවුරුදු 20-30 ගණන් ගෙවල් දොරවල් අත්තරලා අල්පේක්ක වෙලා සමත සමාධි දියුණු කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට හැම වෙලේම ඕන මොහොතක උන් හිටි දැන් නැති කර ගන්න පුළුවන්. උන් හිටි දැන් නැති වෙනවා කියන්නේ පංච ඉන්ද්‍රිය తాවකාලිකව විසන්දි වෙනවා. මනෝ ඉන්ද්‍රිය තුල හැබැයි ඒකාකාර සමාධියක් එනවා. ඒ සමාධිය තුල කාම තණ්හාව නැහැ. ඔන්න එක වාසි. සමත සමාධිය තුල කාම තණ්හා නැහැ. භව තණ්හා තියෙනවා. බවරන්නාවෙන් තම ආයෝනි සම්මති කාර්යය හදන්නේ සමත සමාධිය. දැන් අර ඒ සමත සමාධිය සන්තතියක් විදියට ගලා යනවා කියන්නේ මොකද්ද? අර හුඟක් කල් පුරුදු කරන අර තාපසේ වගේ අයට අර සමාධි සිතට ගියාම දැන් හතුරු නෑ. සමාධිය කඩන්න ඇහැටත් බෑ, කනටත් බෑ, නාසයටත් බෑ, දිවටත් බෑ, කයටත් බෑ. කය තේරෙන්නේ. ශරීරේ තේරෙනවා නන්නේ කයින් කාය විඥානය කියනවා කියන්නේ. එහෙනම් තේරිලා එපා රිදෙන්න. රිදෙන්නේ නැහැනේ තේරෙන්නේ. කයට සුවයක් දැනෙන්නත් බෑනේ තේරෙන්නේ නැත්නම්.
එහෙනම් සමත සමාධියේදී කරන්නේ මොකද්ද? කයෙන් ඇති වෙන ඕනම සිතක තියෙන්නේ අන්ත දෙක. දුක්ඛාන්තය හා සුඛාන්තය. එහෙනම් සමත සමාධියේදී සුඛාන්තය හා දුක්ඛාන්තය නින්දට දාගන්න. නැති වෙනවනේ අන්ත දෙක අතහරිනව නෙවෙයි වෙන්නේ ඒක. අන්ත දෙක යට ඔබා ගන්න. යටපත් කරගන්න. දැන් ඊට පස්සේ ඔය කයෙන් එන ඔය බලපෑම අඩු කරගන්න තරම් සමත භාවනා දියුණු කරගන්න. ඉතින් ඒගොල්ලෝ නොයෙක් ඒවා යෝග පුහුණු ශාරීරික ව්‍යායාම නොයෙක් ඒවා කරගෙන තමයි මෙතෙන්ට යන්නේ. නිකන් මේ කුඩක් කුලප්පුව හැදිලා යන්න බෑ කාටවත්. කුලප්පුව හැදුන කාට හරි යන්න පුළුවන් පැය ගණන් නිදාගන්න විතරයි. සමාධිය වලට යන්න බෑ. දැන් එහෙම ගිහිල්ලා ඊට පස්සේ බලන්න දැන් එතකොට සිත් ඇති වෙන්නේ මනෝ ඉන්ද්‍රියෙන් විතරයි. ඒ ඇති වෙන දේතුත් ගෙදර මතක් වෙනවා ළමයි මතක් වෙනවා ඒව වෙන්න බෑ. එහෙම වුණොත් ආයක පංච ඉන්ද්‍රිය වැඩ කරන්න පටන් ගන්නවා. කාර්යාලයේ මතක් වෙනවා ඩොලර් වැඩිද අඩුද කියලා මතක් වෙනවා ඒව වෙන්න බෑ. අර සමත සමාධි. අර පුරුදු කරලා ගත්තේ මොකක් හරි සමත නිමිත්ත විතරයි. ඒකේ අරමුණ වෙන්නේ රූපාවචර නිමිත්ත. මන රූපාවචර කියන්නේ මනසෙන් හදපු නිමිත්ත කියන්නේ. මනෝ ඉන්ද්‍රිය හදපු රූපය. රූපාවචර කියන්නේ. එහෙන් හද එහෙන්ට පේන රූපය රූපාවචර නෙවෙයි කාමාවචර. කනට ඇහෙන ශබ්දය කාමාවචරයි. වර්තමාන ඉන්ද්‍රියක් අල්ලගෙන ඉතියි. අර සමත භාවනා දිනු වුණාම හදපු මනෝමය නිමිත්ත රූපාවචරයි. දැන් ඒ නිමිත්තම ඔහි දිගට ගලාගෙන යනවා. ඕක තමයි ක්‍රම. ඔන්න සමත සමාධි ක්‍රමී. ඔහි ගලාගෙන යනවා. ඒ සමාධියේ ඉන්න තාක්කල් භාවනාවෙන් නැගිටිනකන් එයා පුරුදු කරගෙන තියෙනවා ඒකේ ගලාගෙන යන. ඒක හරියට ගඟක් වගේ. හැබැයි ගඟ ඉවරයි වෙරළෙන්. එක පැත්තකින් වෙරළෙන් මුහුදෙන් ඉවරයි අනිත් පැත්තේ ගඟ කන්දකින් ඉවරයි. මේ ගඟ මැද. හැමදාම මැද ඉන්න බෑ. ගොඩට එන්න. ඒකෙන්ද ගොඩට එනකොට සමත සමාධිය අහෝසි. මේක තමයි සමත සමාධියේ ස්වરૂපය. තව උදාහරණයක් මම කියන්නම්. මෙන්න මේ වගේ කිව්වත් හරි. දැන් අන්ධකාර පාරක් තියෙනවා. මේ අන්ධකාර පාරේ අපිට ආලෝකය හදන්න පුළුවන් මෙහෙම ක්‍රම දෙකකින්. දැන් වර්තමානයේ තියෙනවා බල්බ් කියන එක නැත්නම් විදුලි පහන් කියන එක අපි දන්නේ හැමදාම දන්නේ දෙයක්. මේ විදුලි පහන් නම් හයි කරන්නේ පාරක කණු අතර කණුවකින් කණුව. ඒ කියන්නේ පාර ටිකක් දුරට ගිහිල්ලා නිකන් හිස් තැනක් තිබිලා ආයෙ විදුලි කණුවක් දානවා. විදුලි පහනක් තියෙනවා. දැන් එහෙම එතකොට දැන් කණු දාලා එහෙම ලයිට් දාපුවාම එළිය පත්තු වුණාම පහන් පත්තු කරපුවාම ඒ විදුලි පහනේ ආලෝකය අර කණුවවට හොඳට පාර පේනවා. ඊළඟට කණු දෙකක් ගත්තොත් කණු දෙක ළඟ හොඳට පාර ආලෝකවත්. කණු දෙක මැද ටිකක් කරුවලයි. දැන් ඔය ක්‍රමයට වැඩිය කාට හරි ඕන නම් මුළු පාරටම එක එකාකාරව කරුවල වෙන්න එක නවත්තන්න ලීචි විදියක් තියෙනවා. අර කණු අතර බලුබ්භයි කරන්නේ නැතුව කණුවෙන් කණුවට අදින්න ඕනේ බලු ටියුබ් එක. දැන් ආලෝකයේ තියෙන ටියුබ් තියෙන වයර් වගේ නහ ලයිට් වයර් එක. එතකොට මොකද වෙන්නේ? ලයිට් වයර් එකක් අදිනවා පාර දිගේ. ඒක බලුබ් නෙමෙයි කියන්නේ. හැමතැනම එක හා සමාන එළියක්. එතකොට අර පාරේ හැමතැනටම ඒකාකාර ආලෝකයක් තියෙනවා. ලයිට් කණු දැම්මොත් වෙන්නේ මොකද්ද?
එක ප්‍රදේශයකට හොඳට ආලෝකය තියෙනවා. වැඩි ඕනවට වැඩි කණු ආසන්න බැලුවම කණු දෙක අතර මැද ගත්තොත් අන්ධකාරය තියෙනවා. මම උදාහරණ දෙකක් කිව්වේ. මාර්ගයක් ආලෝකවත් කරන රාත්‍රී කාලයේදී එකක් තමයි අපි දන්න සම්මත ක්‍රමයේ තියෙන ලයිට් කණු වගේ දේවල් දානවා. ඒකේ බල්බ් එකක් හයි කරනවා. එතකොට කණු ඈතින් ඈත තියෙනවා. අනික් ක්‍රමයේ තමයි විදුලි වයර් එකක් අදිනවා පාර දිගේ. එතකොට වයර් එකේ හැම තැනම එකම ආලෝකය තියෙනවා. එහෙනම් මුළු පාරම ආලෝකවත් වෙනවා ඒකාකාරව. ඒ වගේ දෙකින් සමත සමාධියට සම කරන්න පුළුවන් එක අර විදුලි බල්බ් වලින් හදපු ආලෝකයෙන් හදපු වයර් එක වගේ ඒකාකාරයි. ඔන්න සමත සමාධිය සන්තතිකෝ ගලාගෙන සමාධිය. විපස්සනා සමාධිය එහෙම නෙමෙයි කණු වගේ. විතක තියෙනවා විතක නැහැ. පාරේ යන්න ඕනේ අපි. පාරේ ගියාට සමත සමාධියේ ඒකාකාර ආලෝකයක් තියෙනවා. ඒකාකාර මානසික තත්ත්වයක් හැම වෙලෙම තියෙනවා. ඒක සුන්දරයි. ඒකට අහු වෙනවා. වර්තමානයේ විතරක් නෙමෙයි අහු වෙන්නේ. ආලාරකාරාම උද්ධකාරාම පුත්‍රත් අහු වෙනවා. වර්තමාන උපාසක උපාසිකාව කොහොම අහුවේද භාවනාව වැඩුණු. වැඩෙන්නේ නැති ඉඳ යන්තම් බේරෙන. ඒකත් වාසනාව. මේ එලි දැක්කාරම මේවා කියලා පටන් ගන්නේ ඒක ඒවට කොටු වෙන්න යන අය තමයි. බුදුහාමුදුරන්ට ඒ සමාධියෙන් වැඩක් නැහැ. දැන් ඇයි මං කිව්වේ එහෙමනම් විපස්සනා සමාධිය අර කණුවල ලයිට් හයි කරා වගේ කියලා. මැද අන්ධකාරයක් තියෙනවා. සමත භාවනාව සමත සමාධියේ වැඩෙනකොට එක ඉන්ද්‍රියයි සක්‍රීය. උපත් ඉන්ද්‍රිය හයෙන් පහක් ඒ කාලෙදී නිෂ්ක්‍රීයයි. චක්කු සෝත ගාන ජීවහා කාය. විපස්සනා සමාධියට පුහුණු කරන ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රිය නෙවෙයි. සමත සමාධියට පුහුණු කරන ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රියයි. විපස්සනා සමාධියට පුහුණු කරන ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රියක් නෙමෙයි. නැත්නම් පාරාහරි බ්‍රාහ්මණයාගේ ගෝලය නිවන් දකින්න. එහෙම වුණා නම්. විපස්සනා සමාධියට පුහුණු කරන ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රියක් නෙමෙයි. මේ මගදිවත් මේවට හුරු වෙන්න ගිය හැටි තමන්ගේ භාවනාව කඩාකප්පල් කරගන්න. විපස්සනා සමාධියට එහෙනම් මෙන්න මේව පුහුණු කරන්නේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීමෙන් විපස්සනා සමාධියක් ලැබෙන්නේ නැහැ. චක්කු ඉන්ද්‍රිය පුහුණු කිරීමෙන් විපස්සනා සමාධියක් ලැබෙන්නේ නැහැ කාටවත්. සෝත ඉන්ද්‍රිය පුහුණු කිරීමෙන් විපස්සනා සමාධියක් ලැබෙන්නේ නැහැ. ඝාන ඉන්ද්‍රිය පුහුණු කිරීමෙන් විපස්සනා සමාධියක් ලැබෙන්නේ නැහැ. ජීවා ඉන්ද්‍රිය පුහුණු කිරීමෙනුත් විපස්සනා සමාධියක් ලැබෙන්නේ නැහැ. එහෙනම් විපස්සනා සමාධිය ලැබෙන්නේ පුහුණු කරන්න කියන්නේ මොකද්ද? කායින්ද්‍රිය තමයි පුහුණු කරන්නේ. කායින්ද්‍රිය පුහුණු කරන එකට තමයි සතර අතිපට්ඨානය කියන්නේ. කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ අදාළ වෙන්නේ ඒකේ. මේ බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්න එහෙනම් කායින්ද්‍රිය පුහුණුවකි. මේක ඇයි එහෙනම් අර මේ සමාධිය කානික සමාධිය විපස්සනා සමාධිය ගලාගෙන යන සන්තති සමාධියක් නෙවෙයි. ඒක දැන් මේ පින්වතුන්ට තේරෙනවා ඇති මේ වගේ. දැන් සක්මන් භාවනාව කරන කෙනෙක් කියලා ගන්න. සක්මන් භාවනා කරනකොට අපි උපදෙස් දුන්නේ මේ භාවනාව ආධුනිකයෙක් කරනවා නම් කකුල පොළවේ වදිනකොට යටිපල්ල පොළවේ වදිනකොට දැන් වම් යටිපල්ල පොළවේ වදිනකොට යටිපල්ලට අවධානය තියන්න. ඒකට මේක කවදා හරි අර පාර මේ අපේ ගමන මේ අන්ධකාර ගමනක අන්ධකාර තැනක තියෙන පාරක ලයිට් එකක් වගේ ලයිට් කණුවක් වගේ. හැබැයි ලයිට් කණුව වෙන්නේ මේකේ කණුව නම් හරි කකුල බිම් වදිනකොට කණුව කියනවා.
මේ අවධානයේ තිබීමේ උත්සාහය හා සීකල්පනාව කකුල විමවදිනකොට තමන්ගේ යටිපල්ලට තියෙන අවධානය හා සීකල්පනාව මත අර ලයිට් කණුවේ බලුබ් එකේ ධාරිතාවේ වැඩි වෙනවා. නිකම්ම හරක වගේ ඇවිද්දට කණු විතරයි. ලයිට් කණු විතරයි. අර විභාග ලියලත් හුඟක් අයට ලැබෙන ලයිට් කණු ආවා ඒ වගේ. අවුරුදු 50ට සක්මන් කරලා තියෙන ලැබුණේ ලයිට් කණු. බලුබ් නෑ. මේ බලුබ් එක එළියක් නෙමෙයි. මේක සතිය ආලෝකය. ඉන්නනම් ඊගාව සතිය උපාසක හම්මනාට කකුලෙන් එලිපෙයි. එහෙම නැහැ දිදී උපාසක උපාසිකාව ඉන්නේ. ධර්මයේ විකෘති කරගන්නේ උපාසක උපාසිකාව ඉන්නේ. මං කියන්නේ මේ කකුලෙන් එලිපෙනවා කියලා එකක් නෙමෙයි. වම් කකුල පොළවේ වදිනකොට අවධානයෙන් තිබ්බොත් එතන ලයිට් කණුවේ එළිය වැඩි. ඊගාවට ආයෙලියක් ලැබෙන්නේ දකුණු කකුල පොළවේ වදිනකොට අවධානයේ තිබ්බොත් විතරයි. දකුණු කකුල පොළවේ වදිනකොට කණුව නම් ලැබි. ලයිට් කණුව ලැබි. බලුබ් එකක් නැහැ. අවධානයේ තිබ්බොත් බලුබ් එක පත්තු. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ඒක කණික සමාධිය කියන්නේ? ක්ෂණික සමාධියක් කියන්නේ. අර කකුල පොළවේ වදිනකොට අවධානයේ තිබ්බට කයේම කායික ඔය මාසකලේ කිලෝ ගානේම යටිපල්ල හැර ඔළුව බෙල්ල කොන්ද ආදී තැන්වල සමහර විට දැනීම් වල අර ආලෝකේ නැහැ. ලයිට් කණුවවත් නැහැ. ඒවා නිකම්ම නිකං අයෝනිකෝ මනසිකාරය. නිකම්ම නිකං අකුසල් දැනෙන ඒවායි. අකුසල් කියන්නේ 아무 දෙයක් නෙවෙයි. ඇති වෙන සිතේ දැන් කොන්ද දැනෙනවා රිදෙනවා. එතකොට එහෙනම් සංකල්පනාවල තියෙන්නේ මොකද්ද? ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ අකුසලේ. එහෙම තමයි පටන් ගන්නේ අපි. ඊට අමතරව දැන් එහෙම කකුල බිම වැදිලා ඒ ගැන අවධානය දෙනකොට එහෙනම් අර කණික සමාධිය කියන ගතිය එන්න එපා. කාලය පුරු වෙනකොට එන්න ඕනේ. ඊගා කකුල වදින තාකල් ඒ කියන්නේ කාලයක් ගත වෙනවා. ඒ අතරතුර ඇහෙන් එන අරමුණේ අර කිසි ගුණයක් නැහැ. අයෝනිසෝ මනිකාරී එහෙමමයි. කනට ඇහෙන සද්දිය ඇහෙනවා ඒ අතරතුර. එතන නැහැ එහෙම ගුණයක්. විපස්සනා සමාධි ගුණයක් නැහැ. මේ සක්මන් කරනකොට විම කකුල වදින්නේ නැතුව ඒ කකුල් දෙකේ අවධානය නැති තැන්වල අතරමැදි අවස්ථාවල මනසෙන් විවිධ දේවල් මතක් වෙනවා. අතීතයේ අනාගතයේ ඕන එක. එහෙම වුණා කියලා වැරද්දකුත් නැහැ. දැන් නමුත් හරියට භවනා කරන්න කෙනාට එක දිහක් කාලයක් යනකොට පුරුදු වෙනවා. කකුල බිම වදිනකොට ලයිට් කණුව විතරක් නෙමෙයි හැදෙන්නේ හොඳ ලයිට් එකක් පත්තු. මේ යෝනිසෝ මනසිකාරයේ සහන් එළියයි. යෝනිසෝ මනසිකාරයේ සහන් එළිය. ඊගාට ඒ සහන් එළිය නිමිල යනවා. ඊගාව කකුලේ යටිපල්ල පොළවේ වදිනකොට තව සහන් එළියක් තියෙනවා. එහෙනම් මේ අතර මැද ඝන අන්ධකාරය. දැන් අපි හිතමු මෙහෙම කරොත් කවුරුහරි. දැන් මීටර් 50ක් වගේ මීටර් 25ක් වගේ දුරකින් කෙලින් පාරක ලයිට් කණු දෙකක් දාලා උසට දාලා ඒ ලයිට් කණු වල අඩු ධාරිතාවයක එළිය අඩු බල්බ් දානවා. එතකොට ඉතින් පොඩ්ඩයි ලයිට් කණු මුල විතරයි ආලෝක වෙන්නේ පාරේ. දැන් ටික කවුරු හරි එන්නේ එන්නේ ආලෝකයේ වැඩි බලුප් හයි කරනවා කණු දෙකේ. මොකද වෙන්නේ? අර කණු දෙක අතර තියෙන අන්ධකාර ස්වરૂපය ටික අඩු වෙනවා. පාර ආලෝක වෙනවා. අඩු ලයිට් එකේ පාර
මැද අන්ධකාරයි. කන් ළඟ ආලෝකෝ. දැන් විපස්සනා සමාධියේ ඒ ප්‍රබලයි කියන්නේ අර බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහට යම් බුද්ධ සේතෝ පරිවණේසුදෙන් සමාධිමානං තරකඤ්ඤමානෝ සමාධිනාතේන සමෝන විජ්ජති මේ වගේ සමාධියක් ඔහෙවත් කවුරුව හොයාගන්නේ නැහැ කියන එකේ අර්ථය තමයි ඔය විපස්සනා සමාධිය වැඩි වෙනකොට ඔය සක්මන් භාවනාව හරි කරන භාවනාව බෞලීකත කරලා කරලා ඕන ශ්‍රාවකයෙකුට පුළුවන් කියන බුදුහාමුදුරුවෝ අර බලුබ්බේක කණුයි හයි කරපු බලුබ්බේක ආලෝකයේ වැඩි කරනවා වැඩි කරලා අර කණු දෙක අතර අන්ධකාරය බිඳුවක්වත් නැති වෙන්න පටන් ගන්නකොට නම් එහෙම එකක් නැහැ. නමුත් මේ මේක හැබැයි ශනිකව ඇති වෙන සමාධිය. ගලාගෙන යන සමාධියක් නෙමෙයි. නමුත් මේ ශනික සමාධියට මේ විපස්සනා සමාධියට හැකියාව තියෙනවා කියනවා. ඇහෙන් එන අරමුණ ආවට ඒකෙන් අකුසලයක් එන්න දෙන්නේ නැතුව අර පාර මැද පිරිසිදු කරන්න වගේ එකක් කර හැදිපස්සේ. ඒ හින්දා මේ සමත සමාධිය වල ගුණ හොයන්නේ ප්‍රතිපත්තාණිය වඩලා. උපාසක උපාසිකාව හොයන්නේ මට උංගා කල්පනා වෙනවනේ. ඉස්සරට වැඩි භාවනා කරනකොට මතක් වෙනවා වැඩිනේ. ඇහෙන ශබ්ද වැඩිනේ. පේනේවා වැඩිනේ. ඒ ඕක අඩු කරන එකද විපස්සනා සමාධිය නෑ. තමන් කමඨාන ප්‍රගුණ කරොත් විපස්සනා සමාධිය වැඩි වෙනවා කියන්නේ යෝනිසෝ මනසිකාරයේ ගුණය වැඩි වෙනවා. යෝනිසෝ මනසිකාරයේ වැඩි වෙන්න ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් මනසෙන් එන අරමුණු නැති වෙනව නෙවෙයි වෙන්නේ. ඒ අරමුණු එක ඇලින් ගැටින් හදන අකුසල ස්වරූප නැති වෙනවා. ඒ අකුසල ස්වරූප නැති කරන්නේ කවුද? අර කකුල බිම වදිනකොට ඇති කරගත්ත ප්‍රබල වූ සති ආලෝකයයි. මේ එතකොට සති ආලෝකයේ අපිට පස්සේ කතා කරන්න පුළුවන්. අන්න එතකොට තියෙන්නේ සති ඉන්ද්‍රිය හෝ සති බලය. හරක වගේ ඇති ඇවිදිනකොට මොකක් වන්නේ? එතකොට අනිකුත් සතිපට්ඨාන කායනුපස්සනාව නැදනේ කමඨහනුත් ඔය විදිහමයි. මම ඒව විස්තර කරන්නේ කියා දීපු භාවනාව ගැන පැහැදිලි කරේ. දැන් විපස්සනා සමාධිය ඔය වගේ. ඕකයි සමත සමාධිය අතර සම්බන්ධයක් නැහැ. නිරේ උදයක් තේරෙන්නේ නැති දැනග යන්න බෑ මෙතන. මනෝ ඉන්ද්‍රියෙන් විතරක් අරමුණු හැදෙන එක බොරුවක්. ඒක සමත සමාධියේ ගුණයක්. ඒක එතන බෝධිපාක්ෂික ධර්ම නැහැ. එතන යෝනිසෝ මනසිකාරය නැහැ. එතන තියෙන අයෝනිසෝ මනසිකාරය. දැන් මේවා තේරුම් ගන්න. අපි බලමු එහෙමනම්. අදත් කාල වේලාව ගොඩක් ගිහිල්ලා තියෙනවා. දැන් මම තවත් මතක් කරේ මේ යෝනිසෝ මනසිකාරය. බෝධිපාක්ෂික ධර්ම වල තියෙන ගුණ මොනවද? එහෙමනම් අද කියා දුන්නේ මේ සමත සමාධිය හා විපස්සනා සමාධියේ වෙනසයි. විපස්සනා සමාධියේ ගුණ හොයන්න එපා. ඔය එක එක පොත්වල තියෙන සමත සමාධියේ ගුණ කියෝලා. එහෙම සමාධියක් මේකෙන් ලැබෙන්නේ නැහැ. එහෙම සමාධියක් තුළ යෝනිසෝ මනසිකාරය දියුණු වෙන්නේ නැහැ. සමත සමාධියක් තුළ. තමන්ගේ භාවනාව දියුණුද නැද්ද කරන විදිය හරිද කියලා තේරුම් ගන්න එතකොට ධර්මයේ වැදගත් වෙනවා. මම හිතන්නේ මේ අද කියපු සමාධි දෙක සමත සමාධියයි විපස්සනා සමාධියයි දෙකේ වෙනසක් යම්කිසි මට්ටමකට හෝ තේරුම් ගත්තා නම් තමන් කරගෙන යන භාවනාව තව දුරටත් සාර්ථකව පැටලෙන්නේ නැතුව කරගන්න ඒක ශක්තියක් ධෛර්යයක් වෙනවා. ඒ හැකියාව හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්මයේ පැහැදිලි කිරීම අවසන් කරනවා. වෙනද වගේම මොන හරි ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න අපි ගැටලු කරගෙන යන භාවනාව සාර්ථක කරගන්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනවශ්‍ය ගැටලු සාකච්ඡා කරලා වැඩක් නැති නිසාවෙන් ඒවා ඉදිරිපත් කරන්න ඕනේ. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.